ඊට අමතරව අපි ඉදිරි විභාග ගැන කතා කරොත් ඇත්තටම මේ මේ අවුරුද්ද දෙක බැලුවහම විභාග රාශියක් කරන අවුරුදු මේ. මෙහෙම විභාග මං හිතන්නේ ඉතිහාසයේ කරලා නැහැ. දැන් ශිෂ්‍යත්ව විභාගය එකම අවුරුද්ද දෙසරයක් කරනවා. දැන් මේ දෙවැනි විශිෂ්‍යත්ව විභාගය මේ අවුරුද්දේ කරන ඒ කියන්නේ 20/22 අදාළ ශිෂ්‍යත්ව විභාගය 22 දෙසැම්බර් 18 වෙනි ඉරිදා පැවැත්වෙනවා. දෙසැම්බර් 18 වෙනි ඉරිදා. එතකොට මේකේ දෙවැනි ප්‍රශ්න පත්‍රය මේ සැරේ අපි ලොකු වෙනස්කමක් කළා. මේක සුවිශේෂ වෙනස්කමක්. මොකද මේක මම නිතර නිතර කියන්නේ අපේ ශාලාධිපති තුමන්ලටත් තුමියන්ලටත් මේ ගැන අවධානය යොමු කරන්නයි කියන්නේ. හේතුව වෙනදා දුන්නේ අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මුලින්ම. දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ IQ නැත්නම් බුද්ධි පරීක්ෂණ නැත්නම් සාමාන්‍ය විභව ශක්ති මයින් පේපර් එක කටපාඩම් කරලා ලියන්න බෑ. ඒක ටිකක් අමාරුයි. ඒක අමාරු බව නිසා ගිය සැරේ හුඟක් අයගේ ඉල්ලීම් ආවා මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනියට දීලා අර විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍රය මුලින්ම දෙන්න දරුවන්ට. එතකොට අර ධනාත්මකව ඊළඟ ප්‍රශ්න පත්‍රයට යන්න පුළුවන් කියලා. අර පළවෙනි ප්‍රශ්න පත්‍රය අමාරු උනගමම අර මානසිකව වැටීමකට ලක් වෙනවා කියලා, නැත්නම් ඒ අසහනයකට අසහනකාරී තත්ත්වයට පත් වෙනවා කියලා කිව්ව නිසා ඉල්ලීම් ආපු නිසා ඒ කාරණේ ඇත්ත අපි පිළිගන්නවා. ඒ අනුව අපි දෙවැනි ප්‍රශ්න පත්‍රය පටන් ගන්නවා ඉස්සල්ලාම දෙනවා. ඒ කියන්නේ 9:30 10:45 පැය 1:15 බහුවර්ණ ප්‍රශ්න පත්‍ර කෙටි පිළිතුරු සැපයීම හා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 60ක් තියෙනවා. ඒක මනින්නේ විෂය කරුණුවලින් ඉගෙනගත් දෙයින්. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වර්ණ තුනකින් සම්බන්ධිත බහුවර්ණ ප්‍රශ්න 40ක් ඒක බෙදා හරිනවා, නැත්නම් ළමයින්ට බෙදා දෙනවා 11:15 පැය 11:15 සිට 12:15 දක්වා. ඒ කියන්නේ උදේ 11 කාලේ ඉඳලා මධ්‍යාහන 12:15 දක්වා කාලය පැය 1යි. ඉතින් මේක තමයි සුවිශේෂී වෙනස්කම මේ සැරේ ශිෂ්‍යත් විභාගයේ. එපමණක් නෙවෙයි, අපි තව වෙනසක් කරා දරුවන්ට. මොකද මේක තමයි චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි, ඒ කියන්නේ දරුවන් ශිෂ්‍ය මිත්‍රශීලී විභාගයකට අපි ලෑස්ති කරා. මොකද මේ ශිෂ්‍යත් විභාගය කියන්නේ හරිම තරඟකාරී පීඩාකාරී දරුවන්ගේ මානසික මට්ටමට ගැළපෙන්නේ නැති වයසක අපි තියෙන විභාගයක්. මේක අපි ඇත්ත පිළිගන්න එපා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක වෙනස් කරන්න උත්සාහ දරමින් ඉන්නවා. ඉතින් ඉස්සරහත් උත්සාහ දරුවා. ඉතින් නමුත් වෙනත් ගැටලු නිසා මේක 7-8 පන්තිර ගෙනියන්න තියෙනවා. හොඳයි. මම නම් ඇත්තටම යෝජනා කරන්නේ එහෙම. මොකද මම හිටපු විදුහල්පතිවරයෙක් හැටියටත් ගුරුවරයෙක් හැටියටත් මම දකින දේ මම කියන්නේ. විභාග කොමසාරිස් ජෙනරාල් හැටියට වඩා මම කතා කරන්නේ දරුවොත් එක්ක. මොකද දූල පුතාලා එක්ක අපි කටයුතු කරේ. ඒ නිසා ඒ දූල පුතාලගේ මානසික මට්ටම් තීරුම් අරගෙන විභාග පැවැත්වීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒතර ඒක නිසා තමයි අපි මේ හැම පැත්තෙම දරුවන්ට සහනයක් දෙන්න උත්සාහ කරන්නේ. මේ සැරේ තවත් සහනයක් අපි ක්‍රියාත්මක කරන බලාපොරොත්තු මේ ඇඩ්මිෂන් එකක් දීලා තුන ගිය සැරේ ඇඩ්මිෂන් කාඩ් එකක් මේ ඕ ලෙවල් ඒ ලෙවල් වගේම එක එක ළමයාට අස්සන් ගන්න. ඉතින් අපි වෙනදා ගත්තේ තනි කොලේක ළමයාගේ අස්සන ගත්තා. එච්චරයි. දැන් ඇඩ්මිෂන් එකක් ගිහිල්ලා බෙදන්න ඕනේ. ඊට පස්සේ ඔය ළමයා උත්තර ලියන වෙලාවේ සමහරට නිරීක්ෂකට යන්න වෙනවා. මොකද මේකේ අස්සන ගන්න එපා. ඒ නිසා අපි මේ සැරේ අපි ඇඩ්මිෂන් එක අයින් කරා. කඩදාසි ප්‍රශ්නකුත් තියෙනවා. කඩදාසි නම් ගැටලුවක් නෑ. අපිට කඩදාසි ඕන තරම් දැන් තියෙනවා විභාග දෙපාර්තමේන්තුවට. පොඩි පොඩි ගැටලු ආවට අපිට කඩදාසි ප්‍රශ්න. නමුත් වියදම් සීමා කිරීමට අපි හිතුණා. නමුත් ඊටත් වඩා ළමයාට කරදරයක් මේක. ළමයාට විශාල කරදරයක් වුණා. පහුගිය සැරේ අපිට චෝදනා ආවා ශාලාධිපති නිරීක්ෂකවරු මේ තමන්ගේ ළමයාගේ කාලය අහිමි කරා මේ ඇඩ්මිෂන් එක අත්සන් කරන්න ගිහිල්ලා කියලා. ගොඩක් චෝදනාවා මේක ඉවත් කරන්න කියලා ඉල්ලීම් ගොඩක් ආවා දෙමව්පියන්ගෙන් සහ සමහර ගුරුවරුන්ගෙනුත් ආවා. ඉතින් ඒ නිසා විදුහල්පතිවරුන්ගෙනුත් ආවා. ඒ නිසා අපි මෙවර ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන්නේ. අපි අත්සන් ලේඛනයක් පමණයි ගන්නෙ. ඒක වේලාසනින් අත්සන් ගත්තාම හරි. ඉතින් ඒක තමයි ශිෂ්‍යත් විභාගයේ අපේ සූදානම. ඒ දූල පුතාලට කියන්න තියෙන්නේ චූටි දූල පුතාලා බය වෙන්න එපා. ඔබ ඉතාම හොඳ මානසික මට්ටමින් සූදානම් වෙන්න, කලබල වෙන්න එපා. අම්මලා තාත්තලා ඉල්ලා සිටිනවා දරුවන්ව මහා පීඩනයකට ලක් කරන්න එපා. නිදහසේ ළමයාට ලියන්න ඉඩ දෙන්න. මොකද මේ වයස විභාග ලියන වයසක් නෙමෙයි. ඉතින් ඒ ළමා කාලය ගත කරන වයස අපි ඒක නැති කරලා තිනවා මේ ශිෂ්‍යත් විභාගය නිසා. මොනවා කවුරු කිව්වත්
අපි දෙපාර්තමේන්තුවක් හිට අපි තියෙනවා විභාග තියන්න ඕනේ අපිට නියෝග ලැබිලා තියෙනවානේ. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයත් නිතරම උත්සාහ කරනවා උත්සාහ කරා පහුගිය කාලෙත් මේක හතේ නැත්තම් අටේ පන්තියට ගේන්න වඩා සුදුසු එහෙම ගේන්න පුළුවන්. ඊළඟට අනිත් විභාගය තමයි ඉතින් අපි නැවතවතාවක් මම සුභ ප්‍රාර්ථනා කරනවා ශිෂ්‍යත්ව ලියන අපේ පොඩි දුවල පුතාලට අපේ රටේ රස්තරන් දුවල පුතාලා අනාගතේ බාර ගන්න ඉන්න බය වෙන්න එපා. ඔබ ඉතාම සැහැල්ලුවෙන් මේ කාලය තුළ පාඩම් කරලා අම්මලා ගොඩක් කලබල කරන්නත් එපා. හොඳ සැහැල්ලුවකින් ළමයාට විභාගෙ ලියන්න අවස්ථාව සලසලා දෙන්න. ඔබට හැම දිනාටම ලකුණු ගන්න පුළුවන්. මහන්සිලා වැඩ කරන්න ඒ දරුවන්ට අපි සුභ ප්‍රාර්ථනා කරනවා. අපොස උසස් පෙළ විභාගය ගැන කතා කරොත් මේ අපි මේ දවස්වල ඒ සඳහා සූදානම් වෙනවා. මේ විභාගය පටන් ගන්න දිනය 2023 ජනවාරි 23. ඒ කියන්නේ 23/1 23 තමයි දැනට සූදානම් කරලා තියෙන්නේ. ඒතර මේ විභාගය අවසන් වෙනවා විශේෂයෙන් එක පෙබරවාරි 17 වෙනි සිකුරාදා. පෙබරවාරි 17 වෙනි සිකුරාදා මේක මේ ටයිම් ටේබල් එක පොඩ්ඩක් පැහැදිලි මදි. පෙබරවාරි 17 වෙනි සිකුරාදා. එතකොට මේ දක්වා ක්‍රියාත්මක වෙන මේ විභාගය තුල ඔබට මේ ටයිම් ටේබල් එක දැන් දාලා තිනවා. මේ විශේෂ මේකත් කියනවා මේ කාලසටහන වෙබ් එකේ අපි දාලා තිනවා. ඔබට පුළුවන් දැන් බලන්න ඔබගේ විෂය ක්‍රියාත්මක වෙන දිනය. අතර සමහර විට සමහර දරුවෝ විෂයන් තෝරගෙන තිනවා අර විෂය ධාරාවන් ගැන හිතන්නේ නැතුව එකම විෂය කට්ටලෝලින් තෝරගන්නවා. ඒතර එහෙම තෝරගත්තාම සමහර එක දවසේ විෂයන් දෙකක් ලියන්න අවස්ථා තියෙනවා. මේ සැරේ කීප දෙනෙක් මට කතා කරා. ඕක හැම සැරේම වෙනවා. ඉතින් ඒක අපිට එහෙම නැහැ කියලා අපිට ටයිම් ටේබල් එක ලොකු වෙනසක් කරන්න යන්න බෑ. කරපු ගමන් තව ක්ලෑෂ් එනවා. එතකොට එහෙම ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එහෙම දරුවන්ට උපදෙස් දෙන්න එදා දවසේ කොහොම හරි කළමනාකරණය කරගන්න ඒ විෂයන් වලට මූණ දෙන්න. ඉතින් මේ සම්බන්ධිනුත් අපි අවශ්‍ය උපදෙස් ඉදිරියේදී ලබා දෙනවා. ඒ දූල පුතාලටත් අපි අපේ සුභාශිංසනය පළ කරනවා. මොකද සමහර අය අහලා තුන කාලසටහන වෙනස් වෙනවා ඩායි කියලා. දැනට එහෙම වෙනසක් නැහැ. ඉතින් අපිට අනාගතය කියන්න බැහැනේ. එකපාරට යම් කිසි ගැටලුවක් ස්වභාවික මේකක් આવොත් ස්වභාවික කරදරයක් આવොත් එහෙම වෙනස් වෙන ඇරෙන්න දැනට කිසිදු වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මේ දිනේදී මේ විභාගය පැවැත්වීමට අපි අවශ්‍ය කටයුතු සූදානම් කරමින් යනවා.